සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා SLGura YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනක්ම. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ශ්‍රී ලංකාවේ විභාග ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විභාගත් එක්ක සම්බන්ධ වෙන දෙයක් ගැන තමයි ඔයගොල්ලන්ට අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේ මොකක්ද කියන එක තව ටික වෙලාවක් මේ වීඩියෝ එක බලද්දී ඔයගොල්ලන්ට තේරෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් විභාග වර්ග තුනක් පැවැත්වෙනවා. එකක් තමයි ශිෂ්‍යත්ව විභාගය, අනිත් එක තමයි සාමාන්‍ය පෙළ, අනිත් එක තමයි උසස් පෙළ. ඉතින් මේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාග වලට පුළුවන් ඇත්තටම ඔයාගේ අනාගතය තීරණය කරන්න. ඉතින් මේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඒත් එක්කම උසස් පෙළ විභාගයේදී ඔයා ලබා ගන්නා වූ ප්‍රතිඵලය ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඔයා උසස් අධ්‍යාපනයට යද්දී ඒත් එක්කම විදේශගත වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයා වෙනත් රැකියාවකට යන අවස්ථාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන හැම අවස්ථාවකදීම ඔයාට වැදගත් වෙනවා ඔයා මේ උසස් පෙළ ඒත් එක්කම සාමාන්‍ය පෙළ සඳහා ඔයා ලබා ගන්නා වූ ප්‍රතිඵලය. ඉතින් මේ ප්‍රතිඵලය ඔයා රැකියාවකට යද්දී, උසස් අධ්‍යාපනය සඳහා යද්දී, ඒත් එක්කම ඔයා විදේශගත වෙද්දී කියන සෑම අවස්ථාවකදීම ඔයාගේ මේ ප්‍රතිඵලය මෙන්න මේකයි කියන එක ඔයාට ප්‍රූෆ් එකක් විදියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාට ප්‍රූෆ් එකක් විදියට ඔයාගේ ප්‍රතිඵලය ඉදිරිපත් කරන්න ඔයාට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් සර්ටිෆිකට් එකක් ගන්න. ඉතින් ඒ ප්‍රූෆ් එක ඔයාට ලබා දෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන්. ඒක තමයි ඔයාට ඔයාගේ ප්‍රූෆ් එක විදිහට කටයුතු කරන ප්‍රතිඵල සහතිකේ බවට පත් වෙන්නේ. ඉතින් දැන් අවුරුදු කිහිපයකට කලින්, ඒ කියන්නේ දැනට අවුරුද්දකට විතර කලින් වුණත් ඔයාට විභාග සහතිකයක් ගන්න ඔයාට යනවා නම් ඔයාට බත්තරමුල්ලේ පැලවත්තේ තියෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට යන්න වෙනවා. ඉතින් ඒ විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔයාට අදාළ ප්‍රතිඵල සහතිකයට අදාළ වෙන ඇප්ලිකේෂන් එක පුරවලා ඒක බාර දීලා ඊට පස්සේ ඒකට අදාළ මුදල් ගෙවීම කළා. ඊට පස්සේ ඔයාට පෝලිමේ ඉඳලා ඔයාට දවසක් විතර ගත වෙනවා ඇත්තටම මේ විභාග සහතිකයක් ලබා ගන්නවා කියන දේ කරන්න. ඒත් එක්කම ඔයා සාමාන්‍ය ලෝකල් සර්ටිෆිකට් එකක් නෙමෙයි නම් ගන්න. ඔයා ඕස්ට්‍රේලියා යන්න, නැත්නම් ඔයා යුනයිටඩ් ස්ටේට්ස් යන්න, ඒ කියන්නේ ඔයා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන කෙනෙක් නම්, නැත්නම් වෙන UK යන්න, ඒත් එක්කම ෆොරෙන් මිනිස්ට්‍රි එකට වගේ අවශ්‍ය වෙනවා නම් ඔයාගේ විභාග සහතිකය මෙන්න මේ කියන දේවල් වලට අදාළ ඔයා විභාග සහතිකයක් ලබා ගන්නවා නම් කොයිම අවස්ථාවක හරි ඔයාට කලින් කිව්වටත් වඩා වැඩි වෙහෙසක්, වැඩි මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මේ කාරණය සඳහා දල වශයෙන් දවසක කාලයක්වත් ගත වෙනවා මේ අපිට විභාග සහතිකය, ප්‍රතිඵල සහතිකය ලබා ගන්න. ඉතින් සමහර දවස්වලට ඔයාට ගිහිල්ලා ඔයා ඒ ඇප්ලිකේෂන් එක බාර දීලා ඔයාට ඊළඟ දවසේ එන්න කියන වෙලාවලුත් තියෙනවා. ඊළඟ දවසෙත් යන්න වෙනවා. ඉතින් එතකොට ඔයාට එක දවසක් නෙමෙයි දවස් දෙකක් විතර මේකට රස්තියාදු වෙන්න වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තමන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් කරන වෙබ්සයිට් එක වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම දන්න doenets කියන සයිට් එකෙන් තමයි අපි විභාග ප්‍රතිඵල බලන්නේ. ඉතින් මේ විභාග ප්‍රතිඵල බලන්න පාවිච්චි කරන doenets කියන සයිට් එක වැඩි දියුණු කරලා අප්ග්‍රේඩ් කරලා ඕගලන්ට ගැළපෙන විදිහට, අපිට පහසු වෙන විදිහට ඉන්ටර්ෆේස් එකක් ක්‍රියේට් කරලා තියෙනවා doenets සයිට් එකෙන්. ඉතින් doenets සයිට් එකට කලින් ගියාම doenets සයිට් එකේ මෙච්චර දේවල් ඔයගලන්ට දකින්න ලැබුණේ නැහැ. දැන් ඔයගලන්ට ප්‍රධාන වශයෙන් ඔප්ෂන් තුනකුත් දීලා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම doenets කියන සයිට් එක ඇක්සස් කරන්න ඔයාලට හැකියාව දීලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට ඔප්ෂන්ස් ටිකක් මේ වම් අත පැත්තේ බලා ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට ගියාන් පස්සේ තව ඔප්ෂන්ස් කිහිපයක් මේ පහළ බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතනින් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මෙතන ඔයගලන්ට පේනවා පාස් පේපර්ස් ගන්න පුළුවන්, එක්සෑම් කැලෙන්ඩර් එක තියෙනවා, ඒත් එක්කම විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති, ඒත් එක්කම ඇඩ්මිෂන් කාඩ් එක, මොනවාද ඉෂ්‍යු කරලා තියෙන රිසල්ට්ස්, ඒත් එක්කම ඔන්ලයින් ඇප්ලිකේෂන්. මෙන්න මේ කියන ගොඩාක් දේවල් වලට ඇක්සස් කරන්න පුළුවන් වෙනවා ඔයාලට මේ සයිට් එකට ගියන් පස්සේ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම සර්ටිෆිකට් එකක්. අපි ඇත්තටම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වුණේ අපි විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා රස්තියාදු වෙන්නේ නැතුව අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය විභාග සහතිකය අපේ ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයකට තමයි අපි දැන් නූතන තාක්ෂණත් එක්ක යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට තමයි මේ වෙබ්සයිට් එකේ අපිට පහසුකම් සපයලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්
online certificates කියන මෙන්න මේ option එක select කරන්න නැත්නම් request for certificates කියන එක select කළාත් ඔයාට එතෙන්ටම යන්න පුළුවන්. ඉතින් මම online certificates කියන එක select කරනවා. Online certificates කියන එක select කළාන් පස්සේ ඔයාට ප්‍රධාන options හතරක් එනවා. පළවෙනි option එක තමයි request certificates කියන එක. දෙවැනි එක තමයි I already made the payment. තුන්වැනි එක check certificate status. හතරවැනි එක තමයි public results verification. ඉතින් මේ I already made the payment කියන එක ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. එහෙම එතනින් පල්ලෙහාට ආවම ඔයාලට පේනවා check certificate status කියලා එකක් තියෙනවා. මට පුළුවන් මේක select කරන්න. මේක select කළාන් පස්සේ ඔයාලට කියනවා reference number එකක් ඉදිරිපත් කරන්න කියලා. මේ reference number එක එන්නේ කොයි අවස්ථාවේද කියලා මම වීඩියෝ එකේදී ඉස්සරහට කියන්නම්. ඉතින් එතකොට මේ reference number එක ඔයාලට මෙතන type කළා. ඔයාලට පුළුවන් ඔයාගේ certificate එක ඇත්තටම print කරන්න තනද තියෙන්නේ නැත්නම් certificate එක post එකට දාලාද තියෙන්නේ මෙන්න මේ විදියට certificate එක කොහෙද තියෙන්නේ කියන එක track කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් අපි online මොනවා හරි purchase කළා eBay එකෙන් වගේ purchase කළා අපි අපේ භාණ්ඩය අපේ ගෙදරට එනකන් අපි ඒක track කරනවා වගේම ක්‍රියාවලියක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් එතනින් එහාට public results verification කියලා තවත් link එකක් තියෙනවා. Public results verification කියන එකෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඒකෙදිත් අපිට සිද්ධ වෙනවා reference number එක දෙන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන, ඒ කියන්නේ නිකුත් කරනු ලබන හැම certificate එකකටම reference number එකක් දීලා තියෙනවා. මෙන්න මේ reference number එක ඔයාලට පුළුවන් මෙන්න මෙතන type කරලා මේ විභාග සහතිකය ඇත්තටම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු විභාග සහතිකයක්ද නැත්නම් මේක fake එකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම මේක authentication එකක් කරනවා වගේ දෙයක් තමයි. ඉතින් අපිට ඇත්තටම ඕන වෙන්නේ දැන් certificate එකක් request කරන්න. ඉතින් certificate එකක් request කරන්න මම මේ request certificate කියන එක click කරනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා මෙතන NIC number එක දෙන්න ඔයාගේ ඊත් එක්කම mobile number එක දෙන්න. ඒත් එක්කම මෙතන ඔයාගේ valid email address එකක් දෙන්න පුළුවන්. එතනින් පස්සේ ඔයාට සිද්ධ වෙනවා මේ terms and conditions වලට agree වෙලා ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි කියලා මේක ටික් කරලා capture verification එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක next click කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා අර කලින් මම පෙන්නපු request exam certificate කියන tab එකේ තිබ්බ එක click කළාන් පස්සේ ඔයාට මෙන්න මේ page එකට ඔයා යනවා. මේ page එකට ගියාන් පස්සේ ඔයාට OTP code එකක් ඔයාගේ phone එකට ඒත් එක්කම ඔයාගේ email එකට ලැබෙනවා. ඉතින් ඒකින්ද තමයි මම කලින් කිව්වේ ඔයාට ඇත්තටම valid email address එකක් මෙතෙන්ට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඔයාට ඊට පස්සේ එනවා OTP code එකක්. ඔයාට තියෙන්නේ මේ OTP code එක මෙන්න මෙතන type කරන්න. OTP code එක මෙතන type කළාන් පස්සේ ඔයාට මේක submit කරන්න පුළුවන්. OTP code එක submit කළාන් පස්සේ ඔයාගෙන් අහනවා ඔයා exam එක කළා තියෙන year එක මොකක්ද? ඔයාගේ exam එක මොකක්ද කියලා ඔයාට select කරන්න පුළුවන් මුලින්ම. ඉතින් ඇත්තටම මෙතන ඔයාට දීලා තියෙන options දෙකයි. එකක් පළවෙනි O level අනිත් එක A level. ඉතින් මම මගේ A level examination එක select කරනවා. year එක ඔයාට දෙන්න පුළුවන්. මම මෙතන 2014 මගේ A level year එක මම ඒක දෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ index number එක දෙන්න. ඉතින් ඇත්තටම ඔයා කලින් NIC number එක ඔයාගේ NIC number එක දීලා වෙන එක්කෙනෙක්ගේ index number එකට අදාළව result එකක් ඔයාට ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද ඒ දෙකම ටැලි වෙන්න ඕනේ. ඇත්තටම ඒ දෙකම ගැලපෙන්න ඕනේ ඔයාට result එකක් මේ system එකෙන් ලබා දෙන්න. ඉතින් ඒකින්ද ඔයාගේ index number එකට අදාළ result එකක් විතරයි ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඊට පස්සේ මේකේ confirm button එක දෙනවා. confirm කළාන් පස්සේ ඔයාට එනවා ඔයා මෙන්න මේක තමයි ඔයාගේ exam එක. මෙන්න මේ year එකේ තමයි ඔයා exam එකට මුහුණ දීලා තියෙන්නේ. ඒත් එක්කම මේක තමයි ඔයාගේ index number එක සහ මෙතන ඔයාගේ නම ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාගේ නම බලා ගන්න වෙලාවේ මෙතන මගේ නම නම් ඇත්තටම හරියට type මෙතන තියෙනවා. යම්කිසි අවස්ථාවක ඔයාගේ නම මෙතන මොකක් හරි වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඉතින් පල්ලෙහා ඔයාට දුරකථන අංක 3ක් සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ දුරකථන අංක 3ට ඔයාට කතා කරන්න පුළුවන්. කතා කළා ඔයාගේ නමේ මෙහෙම වෙනස්කමක් කරන්න ඕන නම් නම වැරදියට නම් මෙතන තියෙන්නේ. ඒකට අදාළව සංශෝධනයන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට ඔයාගේ නමේ වැරද්දක් තියෙනවා නම් ඔයා මේගොල්ලන්ට කතා කළාන් පස්සේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට කියයි ඔයාට විභාග දෙපාර්තමේන්තුවට එන්න කියලා. මොකද නමේ වෙනසක් කරන්න සිද්ධ වෙන හින්දා. ඉතින් එතනින් පස්සේ ඔයාට තියෙන්නේ මේ කියන තොරතුරු කාරණා නිවැරදි නම් ඔයාට තියෙන්නේ confirm කියන බටන් එක ප්‍රෙස් කරන්න. confirm කියන බටන් එක ප්‍රෙස් කරාන් පස්සේ ඔයාට එනවා සර්ටිෆිකට් එක තෝරන්න. ඉතින් ඇත්තටම ප්‍රධාන වශයෙන් මෙතන සර්ටිෆිකට් වර්ග පහක් තියෙනවා. ඔයාට පුළුවන් ලෝකල් සර්ටිෆිකට් එකක්
local certificate එකක් ඉල්ලුම් කරන්න. ඉතින් local certificate එකක් කියන්නේ ඇත්තටම අපි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න normal certificate එක තමයි local certificate එක කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාට පුළුවන් foreign country certificate එකක් ගන්න. Foreign country certificate එකක් කියලා කියන්නේ ඉතින් එතකොට සිංහලෙන් නෙමෙයි certificate එක print වෙලා එන්නේ foreign country එකට අදාළව English වලින් ඔයාට ඒ සහතිකය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයා කැනඩාවට ඒත් එක්කම ජපානයට රැකියාවකට යන්නට වගේ වැඩ කටයුතු කරන පුද්ගලයෙක් නම් ඔයාට සිද්ධ වෙනවා ෆොරින් මිනිස්ට්‍රි එකේ අප්‍රූවල් එක ගන්න. ඉතින් ෆොරින් මිනිස්ට්‍රි එකට අදාළව ෆොරින් මිනිස්ට්‍රි සර්ටිෆිකට් එකකුත් මෙතනින් ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයා ඕස්ට්‍රේලියාවට යන පුද්ගලයෙක් නම් ඕස්ට්‍රේලියාවට අදාළව ඕස්ට්‍රේලියානු එම්බසියකට ඔයාට පුළුවන් ඔයාගේ සර්ටිෆිකට් එක ලබා ගන්න. ඒත් එක්කම ඔයා USA ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් USA ග්‍රීන් කාඩ් එකට අදාළව ඔයාගේ සර්ටිෆිකට් එක ලබා ගන්න. ඉතින් මෙතන තියෙන ඔයාට අවශ්‍ය සර්ටිෆිකට් එක තෝරලා ඔයාට මෙතන ටික් කරන්න විතරයි තියෙන්නේ. ටික් කළාන් පස්සේ ඔයාට ටෝටල් ප්‍රයිස් එක මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මම ඕගලන්ට මෙතන උදාහරණයකට පෙන්නන්න ලෝකල් සර්ටිෆිකට් එකක් තමයි තෝරන්නේ. ඉතින් මට මෙතෙන්දී ලෝකල් සර්ටිෆිකට් එකක් තේරුවාන් පස්සේ කොපීස් කීයක්ද කියලා මට සිලෙක්ට් කරන්න වෙනවා. මම කොපීස් එකක් දෙනවා. ඉතින් මෙතන මම කොපීස් එකක් සිලෙක්ට් කළාන් පස්සේ ඔයගලන්ට පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මගේ ටෝටල් එක රුපියල් 600ක් කියලා ටෝටල් එක දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මට එක කොපියකට වඩා ඕන නම් කොපීස් දෙකක් ඕනේ කියලා අපි උපකල්පනය කරමු. ඉතින් මට කොපීස් දෙකක් ඕන නම් මම මෙතන 2 කියලා සිලෙක්ට් කළාන් පස්සේ මෙතන ගාන රුපියල් 900ක් දක්වා වෙනස් වෙනවා. ඉතින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් එක කොපියකට රුපියල් 600ක මුදලකුත් එතනින් එහාට කොපි එකකට වඩා වැඩි ගණනක් ලබා ගන්නන් රුපියල් 300ක මුදලකුත් ආය කරනු ලබනවා. ඉතින් මම එක කොපි එකක් විතරයි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම එක කොපි එකක් සිලෙක්ට් කරලා කන්ෆර්ම් ඇන්ඩ් ප්‍රොසීඩ් කියන එක සිලෙක්ට් කරනවා. ඉතින් ඊට පස්සේ මට මේක කලෙක්ට් කරගන්න කලෙක්ෂන් මෙතඩ්ස් තුනක් එනවා. ඉතින් මම ඔයාට කලෙක්ෂන් කලෙක්ට් බයි හෑන්ඩ් කියන එකව සිලෙක්ට් කළොත් ඔයාට කරන්න තියෙන්නේ මෙතන කලෙක්ට් බයි හෑන්ඩ් සිලෙක්ට් කළා. ඊට පස්සේ ඔයාගේ ඔයා මේක කලෙක්ට් කරගන්නේ විභාග දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කියලා තමයි එතනින් කන්ෆර්ම් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා මේක කලෙක්ට් බයි හෑන්ඩ් දුන්නාන් පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒගොල්ලෝ ඔයාට ඒකට අවශ්‍ය තොරතුරු සපයයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔයාට අවශ්‍ය සර්ටිෆිකට් එක ඒගොල්ලෝ එතකොට හදලා තියෙනවා. ඒ සර්ටිෆිකට් එක ඔයාට අරන් එන්න තමයි තියෙන්නේ ඒකට අදාළ මුදල් ගෙවීම කළා. ඉතින් මේක පුළුවන් ඇත්තටම පැලවත්ත බත්තර මුල්ලේ එහා ආශ්‍රිත ජීවත් වෙන පුද්ගලයෙක්ට නම් මේක කරන්න පුළුවන්. මොකද එයාටත් එතකොට සිද්ධ වෙන්නේ නැහැ උදේ ඉඳන් ගිහිල්ලා හවස වෙනකන් විභාග දෙපාර්තමේන්තුවට වෙලා ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මේකෙන් සිලෙක්ට් කරලා අදාළ දවසට අදාළ වෙලාවට ගිහිල්ලා ඔයාගේ සර්ටිෆිකට් එක කලෙක්ට් කරගෙන එන්න. ඉතින් එහෙම නැතුව ඔයා දුරපළාතක ඉන්න පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් ස්පීඩ් පෝස්ට් කියන එක තෝරන්න. ඉතින් මමත් ස්පීඩ් පෝස්ට් එක තමයි තෝරන්නේ. මොකද මටත් මේක ගෙදෙට්ටම ගෙන්න ගන්න අවශ්‍යතාවය තියෙන හින්දා. ඉතින් මම මේකේ ප්‍රොසීඩ් කියන එක දෙනවා. ප්‍රොසීඩ් කියන එක දුන්නාන් පස්සේ ඔයාට ඔයාගේ ඩිලිවරි ඇඩ්‍රස් එක එතකොට මේක ඩිලිවර් කරන්න ඕනේ කොහෙටද කියන කාරණා ටික ඔයාට ෆිල් කරන්න වෙනවා. ඉතින් මෙතනින් ඔයාට දෙන්න වෙනවා කන්ටැක්ට් නම්බර් එක, ඔයාගේ ඇඩ්‍රස් එක, ඔයාගේ සිටි එක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාගේ ස්ටේට් එක, ප්‍රොවින්ස් එක නැත්නම් රීජන් එක, ඒත් එක්කම ඔයාගේ පෝස්ටල් කෝඩ් එක ඔයාට දෙන්න වෙනවා. දීලා ඊළඟට ඔයාට මේක සබ්මිට් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මම ඒක සබ්මිට් කළාන් පස්සේ ඔයාව මෙන්න මේ වගේ පේජ් එකකට තමයි එන්නේ. ඉතින් මේ පේජ් එකට ආවයන් පස්සේ ඔයාට පේනවා ඔයා ඉල්ලලා තියෙන්නේ ලෝකල් සර්ටිෆිකට් එක එක කොපි එකක්. ඒකට සබ් ටෝටල් එක රුපියල් 600ක් වෙලා තියෙනවා. ඩිලිවරි චාර්ජ් එකක් විදිහට රුපියල් 100ක් ඇඩ් වෙනවා. එතකොට සම්පූර්ණ මුදල රුපියල් 700ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා ඇත්තටම මේකට පේමන්ට් එක කරන්න ඕනේ. ඔයාට පේමන්ට් එක කරන්න තමයි ඊළඟට ඔයා යන්නේ. ඔයාට පේමන්ට් එක කරන්න ගියාම ප්‍රධාන මෙතඩ්ස් දෙකකට ඔයාට පේමන්ට් එක කරන්න පුළුවන් වෙනවා. පළවෙනි මෙතඩ් එක තමයි අපි ඔන්ලයින් මොනවා හරි ෂොප් බයි කරනකොට අපි පාවිච්චි කරන ඩෙබිට් කාඩ් එක නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් අපිට පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම පේමන්ට් එක කරන්න අපහසු පුද්ගලයෙක් ඉන්නවා නම් එයාට තවත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා pay with post කියලා. ඉතින් මේ pay with post කියන එක ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කළා ඔයා මෙතන ප්‍රොසීඩ් කළාන් පස්සේ ඔයාට රෙෆරන්ස් නම්බර් එකක් ඒගොල්ලෝ ලබා දෙනවා. ඒගොල්ලෝ රෙෆරන්ස් නම්බර් එකක් ඒ කියන්නේ ඔයා pay with post කියන එක සිලෙක්ට් කරනවා. pay with post කියන එක සිලෙක්ට් කළාන් පස්සේ pay with post කියන එක සිලෙක්ට් කරලා ඔයා ප්‍රොසීඩ් කළාන් පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ ළඟම තැපැල් කාර්යාලයට යන්න. තැපැල් කාර්යාලයට ගිහිල්ලා ඔයාට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මම මෙහෙම exam certificate එකක් request කරලා තියෙනවා. මේකට මන්න මෙහෙම payment එකක් මට කරන්න කියලා තියෙනවා. මෙන්න මේ payment එකයි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ post office එකට ඒ payment එක කරන්න. අදාළ payment එක කළාන් පස්සේ ඒගොල්ලෝ ඔයාට reference number එකක් දෙනවා. අන්න ඒ reference number එක ඔයාට අරගෙන
මෙන්න මේ online certificate කියන එක select කරලා I already made the payment කියන එක select කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන reference number එක ඔයාට දෙන්න පුළුවන්. ඔයාගේ අදාළ reference number එක ඔයා මෙතන type කරලා submit කරන්න. Submit කළාන් පස්සේ ඒගොල්ලෝ ඒක confirm කරගන්නවා. Confirm කරගත්තාන් පස්සේ ඒගොල්ලෝ ඔයාගේ certificate එක ඔයාගේ සර්ටිෆිකට් එක නිර්මාණය කරන වැඩේ පටන් ගන්නවා ඊට පස්සේ ඔයාගේ සර්ටිෆිකට් එක ඔයාගේ ගෙදරටම ඔයාට ලබා ගන්න පුළුවන් එතකොට ඔයාට මෙතනින් ට්‍රැක් කර ගන්නත් පුළුවන් වෙනවා මම කලින් කිව්වා වගේම දැන් සර්ටිෆිකට් එකේ ස්ටේටස් එක කොහොමද කියලා චෙක් සර්ටිෆිකට් ස්ටේටස් හරහා ඒත් එක්කම ඔයාට පුළුවන් මෙතනින් ඊළඟ පේමන්ට් මෙතඩ් එකට යන්න pay with credit or debit card කියලා ඔයාට පේමන්ට් මෙතඩ් එකට යන්න පුළුවන් එතකොට ඒ payment method එකට ගියාන් පස්සේ ඔයාට අපි ටික වෙලාවක් යනවා මේ page එකට direct වෙන්න සමහර වෙලාවට විනාඩි 5ක් 6ක් වගේ කාලෙකුත් යන වෙලාවල් තියෙනවා doenets site එකේ මේ page එකට යන්න ඉතින් අපි බලමු මේ page එකට අපි direct වෙයිද කියලා ඔව් ඉතින් ඇත්තටම අපි විනාඩියක් විතර බලාගෙන හිටිය තාමත් ලෝඩ් වෙන අය page එක ඉතින් මගේ වීඩියෝ එකට වෙලා යන හින්දා මම ඕගොල්ලන්ට කියන්නම් ඉතින් මෙතන ඇත්තටම වෙන්නේ ඔයගොල්ලෝ normal credit card එකක් නැත්නම් debit card එකකින් payment කරනවා වගේම තමයි ඔයාට credit card details ටික දෙන්න එනවා credit හරි debit හරි card details ටික දෙන්න එනවා දුන්නාන් පස්සේ එතන ඔයාට කියන්න ඕනේ විශේෂ දේ තමයි ඇත්තටම ඔයා credit card එකකින් නැත්නම් debit card එකකින් මේ විදිහට online payment එකක් කරද්දී doenets site එකෙන් 1.75ක charge එකක් ගන්නවා ඒගොල්ලන්ගේ නිකන් service charge එකක් වගේ විදිහට තමයි ගන්නෙ 1.75ක service charge එකක් ගන්නවා ඉතින් එතකොට මට කලින් ගිහිල්ලා තිබ්බ සම්පූර්ණ total එක රුපියල් 700යි ඉතින් ඒ 700ට රුපියල් 712ක වගේ මුදලක් මට ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් ගෙවන්න සිද්ධ වෙනවා මම online payment එක කරද්දි ඉතින් ඒක proceed කළාන් පස්සෙත් ඔයාට reference number එකක් එයි ඔයාගේ email එකට නැත්නම් ඔයාගේ phone එකට ඒ හම්බෙන reference number එකත් ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට I already made the payment කියන එකට ගිහිල්ලා මෙන්න මේ reference number එක මෙතෙන්ට දීලා මේක submit කරන්න submit කළාන් පස්සේ ඔයාට ඔයාගේ confirmation එක වෙනවා confirmation එක වුණාන් පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා check certificate status අරහා ඔයාට පුළුවන් ඔයාගේ reference number එක දීලා තියෙනවා නම් reference number එක ඔයාට හම්බෙලා තියෙනවා නම් ඒ reference number එක මෙතෙන්ට දීලා ඔයාගේ certificate එකේ status එක බලාගන්න. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට තමයි ඔයාට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පාසුකම් සැලසලා තියෙන්නේ ඔයාට ඔයාගේ විභාග සහතිකය ඔයා රස්තියාදු වෙන්නේ නැතුව විභාග දෙපාර්තමේන්තුවට කියලා රස්තියාදු වෙන්නේ නැතුව ඔයාගේ ගෙදරටම register post එකෙන් ගෙන්න ගන්න ඔයාට හැකියාව දැන් ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන්. ඉතින් මේ පහසුකම ඔයාට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි අපි අද වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුනේ. ඉතින් doenets site එකේ link එකත් මම අපේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ comment section එකේ ඉදිරිපත් කරන්න. ඒත් එක්කම ඕගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න. ඒත් එක්කම ඕගලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මේකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබේ මේ මේකෙදී අපිට ඇත්තටම මේ online payment site එකට direct වෙන්න තරමක වෙලාවක් ගත වෙන එක තමයි මේකේ මම දකින පොඩි අඩුපාඩුවකට තියෙන තාම site එකේ. ඉතින් ඒ අඩුපාඩුවත් ඉක්මනටම නිවැරදි වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඕගොල්ලන්ට තවත් වටිනා කියන වීඩියෝ එකකින් ඕගොල්ලන්ව ළඟදීම හම්බ වෙනකන් ඕගොල්ලෝ හැම දිනක්ම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.